දූෂණ වංචා විමසන්න ඖෂධ නිලධාරීන් කෝප් කමිටුව අහමුවට ගේනවා කියලා සඳහන් කරන්නේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා. දරුණු පුවත්පතේ සිරස්තරේ වාර්තා කරලා තිබෙන්නේ මේ ඇතුළත වෙන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් ආයතන 6ක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවන බව. කෝප් කමිටුව හමුවේ කැඳවීමට නියමිත අනිත් ආයතන ගත්තොත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල, ඇල්කඩුව ප්ලාන්ටේෂන් එක තමයි මේ විදියට ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තිබෙන්නේ. කොප් කමිටුව හමුවට මේ අය කැඳවනවා කියන අතරතුරේම සෞඛ්‍ය සේවයේ සෝදාපාලුවක් සිද්ධ වෙනවා. හෙද හෙදියන් 80,000ක් අවශ්‍ය වුණත් අද ඉන්නේ 40,000යි. සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවාරච්චි ප්‍රකාශ කරනවා මේ වන විට සෞඛ්‍ය පද්ධතියට මේ අය නොමැති වීම නිසාවෙන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා කියලා. විශේෂයෙන්ම ගත්තොත් මේ නිසා හෙද සේවාව සංකෘප්ත වෘත්තියක් බවට පත් වෙමින් තිබෙනවා. බඳවා ගැනීම සිදු නොකිරීම රාජ්‍ය සේවාව සෞඛ්‍ය විඳවැටීමට හේතුවක් වෙලා තියෙනවා කියලා අද වාර්තා කළ තියෙනවා පුවත්පතේ.